ස්මාර්ට් වොච් එකක් ගන්න අපි හැමෝම කැමතියි. නමුත් මේ වෙනකන් අපි කතා කරපු ස්මාර්ට් වොච් ගත්තොත් ඒ හැම එකක්ම මිල අධික දේවල්. ඔයාලට මතක ඇති මම Apple Watch ගැන ඕන තරම් වීඩියෝස් අරගෙන අවිලා තියෙනවා. ඒ වගේම Samsung Watch එකත් මේ වගේම තමයි. මේ වෙනකොට ආසන්න වශයෙන් 50,000 ලක්ෂයක් අතර වගේ මෙන්න මේ ස්මාර්ට් වොච් මිල වෙනවා. ඒ වගේම අපි කතා කරපු අනිත් ස්මාර්ට් වොච් ගත්තත් ටිකක් මිල අධිකයි. අදම තීරණය කරා ඕනම කෙනෙකුට මිලදී ගන්න පුළුවන් ලෙවල් එකේ ස්මාර්ට් වොච් ගණනාවක්ම ඔයාට හඳුන්වලා දෙන්න. මම මෙන්න මේ විදිහට ගියා otc.lk කියන වෙබ්සයිට් එකට. ගිහිල්ලා මේකේ ස්මාර්ට් වොච් කියන එක ඇතුළට ගිහිල්ලා මෙන්න මේ විදිහට මේ ස්මාර්ට් වොච් කලෙක්ෂන් එකම ඔප්ඩ කරා. ඉතින් මේ වගේ ස්මාර්ට් වොච් ගණනාවක්ම මෙතන අපිට බලා ගන්න පුළුවන්. දැන් ඔයාලට තේරෙනවා ඇති තමන්ගේ අතේ තියෙන මුදල කීයද කියලා රේන්ජ් එක තෝරගත්ත ගමන්ම ඒ රේන්ජ් එකට ගැලපෙන ස්මාර්ට් වොච් එක මොකක්ද කියලා ඔයාට මෙන්න මේ otc.lk වෙබ්සයිට් එකෙන්ම බලා ගන්න පුළුවන්. විශේෂම දේ තමයි ශ්‍රී ලංකාවේ ඕනම තැනකට මේක ඩිලිවර් කරනවා. ඉතින් ඒ නිසා ඔයාට අවශ්‍ය වොච් එක බලලා මිලදී ගන්න පුළුවන්. විශේෂම ඔයාට පේනවා ඇති දැන් මේ වොච් එකක් ගත්තම මේකේ මොනවද තියෙන්නේ. මේක ටච් ස්ක්‍රීන් එකක් තියෙනවනේ. මොකද ස්මාර්ට් වොච් එකක්නේ අනිවාර්යෙන් තියෙන්නේ. එතකොට දැන් මේ වගේ වොච් එකක් ගත්තම ඔයාලට පේනවා ඇති බ්ලඩ් ප්‍රෙෂර් එක තියෙනවා. ඒ වගේම හાર્ට් රේට් එක ඔයාලට මොනිටර් කරන්න පුළුවන්. ඔයාගේ කෝල්ස්, ඒ වගේම නොටිෆිකේෂන්ස්, මැසේජස් වගේ ෆෝන් එකට එන හැම දෙයක්ම ඔයාගේ රිස්ට් එකට, එහෙම නැත්නම් අතේ තියෙන මේ ස්මාර්ට් වොච් එකට අරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වොච් එකක් පාවිච්චි කරන එකෙන් ගොඩක් වෙලාවට ඔයාගේ ස්මාර්ට් ෆෝන් එකේ බැටරි ලයිෆ් එක, ඒ වගේම ෆෝන් ඇඩික්ෂන් එක, මෙන්න මේ වගේ ගොඩක් දේවල් අඩු කරගන්න සහ වැඩ ගොඩක් කරගන්න පුළුවන්. ඉතින් මේ හැම එකක්ම අන්බොක්ස් කරන්න ගියොත් අද වීඩියෝ එක සාමාන්‍යයෙන් පැය දෙක තුනක්වත් දිග වෙයි. අද වීඩියෝ එකේදී මේ ස්මාර්ට් වොච් අතරින් ඔයාට නොමිලේ එකක් දිනා ගන්නත් අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඉවර වෙනකම් වීඩියෝ එක බලන්න. ඉතින් මේ අතරින් මම කැමතිම මං ආසම ස්මාර්ට් වොච් කීපයක් ඔයාට අන්බොක්ස් කරලා පෙන්නන්නම්. දැන් අපි වැඩේ පටන් ගමු. මේ වගේ ස්මාර්ට් වොච් එකක් අපි මිලදී ගන්නකොට මිනිස්සු වැඩිපුරම හොයලා බලන දේවල් ගැන මම පොඩ්ඩක් මුලින්ම කතා කරන්නම්. පළවෙනි එක තමයි ස්මාර්ට් වොච් එකේ පෙනුම මොන වගේද කියලා හැමෝම හොයලා බලනවා. ඉතින් ඒ නිසා ඔයාට ගැළපෙන පෙනුමක් තියෙන, ඔයා ආස කැමති වර්ගයේ පෙනුමක් තියෙන ස්මාර්ට් වොච් එකක් තෝරාගන්න ඔයාට හැකියාව තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා Apple iWatch වලට, එහෙමත් Apple Watch වලට එහෙම කැමති නම් Apple Watch එක වගේම හැබැයි ගොඩක් මිල අඩු මෙන්න මේ වගේ ස්මාර්ට් වොච් ඔයාට ඕන තරම් මාකට් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයා දැන් Samsung Watch වලට එහෙම කැමති නම් ඔයාට පේනවා ඇති මේක ගොඩාක් දුරට Samsung ලගේ Galaxy Watch එක වගේ තමයි මේගොල්ලන් නිර්මාණය කරලා තියෙන්නේ. කොහොම නමුත් ඔයාට මේකේ ෆොටෝ එකක් දැක්කම අතපත ගාලා බලනකොට ඔයාට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟ දේ තමයි අපි ස්මාර්ට් වොච් එකක් ගන්නකොට ඒකට අපිට ප්‍රමාණවත් තරම් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඉතින් ඒ නිසා ඔයාට ඩිස්ප්ලේ සයිස් එක ගැන පුංචි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඔයා මේක ස්පෝට් කරද්දී වැස්ස වෙලාවක වතුරට බහිද්දී එහෙම දාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා අනිවාර්යෙන් මේ වගේ IP67 වෝටර් ප්‍රූෆ් කියලා මේකේ දැන් ගහලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාගේ අර දාඩියට ඔරොත්තු දෙන, වැස්සට ඔරොත්තු දෙන, වතුරට ඔරොත්තු දෙන එකක් ගන්නවද නැද්ද කියන එක ඔයා අනිවාර්යෙන් ඔයාගේ ස්මාර්ට් වොච් එක බලද්දී තීරණය කරන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි, දැන් අපි මේකේ තියෙන ෆීචර්ස් මොනවද කියලා බැලුවොත් දැන් මේකේ බ්ලඩ් ඔක්සිජන් ලෙවල් එක මේකේ බලා ගන්න පුළුවන්ලු. ඉතින් ඔයාට ඒක අවශ්‍යද නැද්ද කියන එක ඔයා තීරණය කරන්න ඕනේ. ඒ වගේම හાર્ට් රේට් දවස පුරාම මොනිටර් කරන්න පුළුවන්ලු. වර්කවුට්ස් මෝඩ්ස් තියෙනවලු. ඔයා ස්පෝට් කරන කෙනෙක් නම් අනිවාර්යෙන් මේ මෝඩ්ස් එහෙම තියෙනවද කියලා බලලා ස්මාර්ට් වොච් එකක් මිලදී ගන්න. ඒ වගේම බැටරි ලයිෆ් එක. සාමාන්‍යයෙන් අපි රුපියල් ලක්ෂයකමාරක් විතර දීලා ගන්න Apple Watch එකක උනත් දවස් 3ක් විතර තමයි බැටරි ලයිෆ් එක තියෙන්නේ. නමුත් ඔයාට මෙන්න මේ වගේ වොච් එකක දවස් 10ක් බැටරි ලයිෆ් එක තියෙනවා කියලා මේගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට දවසින් දවස චාර්ජ් කරන වොච් එකක් ගන්නවද එහෙම නැත්නම් දින කීප එකක් බැටරි ලයිෆ් එක පවතින වොච් එකක් ගන්නවද කියන එකත් ඔයා තීරණය කරන්න ඕනේ. ඔන්න ඔය ටික බලලා ස්මාර්ට් වොච් එකක් ගත්තොත් ඔයාට නිවැරදිම ස්මාර්ට් වොච් එක ඔයාට මේ අතරින් තෝරගන්න පුළුවන්.
ඉතින් මේක වට පේනවා ඇති ගොඩක්ම දුරට Apple Watch එකක් වගේ ඒ වගේම මේකේ තියෙන කලර් එක අනුව ගොඩක් වෙලාවට රෝස පාටට කැමති කෙනෙක් තමයි මේ smart watch එක තෝරගන්නේ වට පේනවා ඇති ultimate smart watch කියලා තමයි මේකල ගහලා තියෙන විශේෂයෙන්ම bluetooth call ගැන මේකල සඳහන් කරලා තියෙනවා මේකේ තියෙන මම අර කියපු special features ඔක්කොම වට මෙතන බලා ගන්න පුළුවන් blood oxygen එක bluetooth හරහා call කරන්න ඒ වගේම key definition පහසුකම sleep track කරන්න පුළුවන් හැකියාව bluetooth එක හරහා වාගේ phone එකේ camera එක control කරන්න පුළුවන් ඒ වගේම games play කරන්න stopwatch එක thermometer එක ECG පහසුකම මේ වගේ features ගණනාවක්ම අන්තර්ගත කරලා තමයි මේ smart watch එක නිර්මාණය කරලා තියෙන්නේ මේක අපි unbox කරලා බැලුවොත් ඔයාලට පේනවා ඇති මෙන්න මේ වගේ ලස්සන watch එකක් තියෙනවා මේක පුළුවන් අදාළ app එක ඔයාගේ Android phone එකට හෝ iPhone එකට මෙන්න මේ විදිහට දාගන්න. එහෙම දාගත්තට පස්සේ settings හරහා ඔයාට phone එක ඒ වගේම watch එක connect කරගෙන ගොඩක් වැඩ කෑලි දාන්න පුළුවන්. ඉතින් මේ හැම දෙයක්ම අපි මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ඔයාට පැහැදිලිවම පේනවා ඇති smart watch එකකින් ගන්න පුළුවන් හැම වැඩක්ම වගේ මේ watch එක හරහාත් අපිට ගන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම ගොඩක් දුරට Apple watch එකත් එක්ක බලනකොට වෙනසක් පේන්න නැති තරම් මෙන්න මේ විදිහට අපිට මේ watch එක බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඕවරෝල් ගොඩක් වෙලාවට මේකේ මේ ස්ක්‍රීන් ප්‍රොටෙක්ට් එකක් එක්ක එහෙම තමයි තියෙන්නේ. ඔයාලට ඕන නම් ඒක අයින් කරලා දාන්නත් පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති ගොඩක් වෙලාවට Apple Watch එකකට තාම අෆෝඩ් කරන්න බැරි නම් එයාට පුළුවන් මෙන්න මේ වගේ smart watch එකකට යන්න ගොඩක්ම මේ අර දැන් Apple Watch එකෙත් මෙන්න මේවා මේ විදිහටමයි තියෙන්නේ. ඉතින් ඒ විදිහටම ඒගොල්ලත් මේ වගේ දේවල් නිර්මාණය කරන්න උත්සාහ කරලා තියෙනවා. බෑක් එකේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට heart rate sensor එක එහෙමත් තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම මේ වගේ සරල smart watch එකක්. මේ තියෙන්නේ Apple Watch එක වගේම නිර්මාණය කරපු Hyna Tech කියන watch එක. මේකත් හොඳ watch එකක්. ඔයාලට පේනවා ජර්මනි කියලාත් ගහලා තියෙනවා. ඒ වගේම H41 Pro Mini කියන model එක තමයි Apple Watch එක වගේම මේගොල්ලෝ මේ විදිහට නිර්මාණය කරන්නේ. packaging එක පවා Apple Watch එක විදිහට මේගොල්ලෝ නිර්මාණය කරලා තියෙනවා. අතර මේක ඇතුළෙත් අපිට wireless charge කරන්න පුළුවන් Apple Watch එකේ වගේම charge එකක් හම්බ වෙනවා. ඒ වගේම මේකේ තර වගේම features ගණනාවක් තියෙනවා. watch එක පාවිච්චි කරනකොට මේකේ තියෙන buttons press කරනකොට අපිට සාමාන්‍ය Apple Watch එකක් පාවිච්චි කරන feel එකම තමයි එන්නේ. නමුත් මේකටත් වෙනම app එකක් තියෙනවා. ඔයාලට පුළුවන් ඔයාගේ Android phone එකට ඒ වගේම iPhone එකට දාගෙන මේක මේ විදිහට ලස්සනට පාවිච්චි කරන්න. ඉතින් තවත් වෙනස් විදිහේ watch එකක් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට අමුතු box එකක තමයි එන්නේ. මේකේ ගොඩක් accuracy එකක් එක්ක GPS locate කරන්න පුළුවන් හැකියාව තියෙනවලු. ඒ වගේම waterproof පහසුකම තියෙනවලු. AMOLED screen එකක් තියෙනවලු කියලා මේගොල්ලෝ කියනවා. ඔයාලා දන්නවා AMOLED screen එකක් තියෙනවා කියන්නේම ලස්සන colors බලා ගන්න පුළුවන්. ඒ වගේම හොඳ battery life එකක් තියෙනවා කියන එක. ඒ වගේම sleep monitor කරන්න පුළුවන්, heart rate monitor කරන්න පුළුවන්. workouts modes 14ක් තියෙනවා. ඒ කියන්නේ exercise එහෙම කරන අයට, gym යන අයට හොඳයි කියලා තමයි මේගොල්ලෝ කියන්නේ. ඒ වගේම ඊට අමතරව මේකට කොච්චර battery life එකක් තියෙනවද මේ වගේ දේවල් අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයාලට පේනවා ඇති professional look එකක් තියෙන ලස්සන smart watch එකක් විදිහට අපිට මේක හඳුන්වන්න පුළුවන්. මේකෙත් app එක අපිට මේ QR එක scan කරලා phone එකට දාගත්තට පස්සේ සම්පූර්ණ smartphone එකෙන් කරන වැඩවලින් ගොඩාක් දේවල් අපිට මේ smart watch එක හරහා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. overall මට ඔයාලට කියලා දෙන්න ඕනේ මේ හැම smart watch එකක්ම අපි ගත්තම design එක වෙනස් තමයි. ඒ වගේම screen එකට පාවිච්චි කරන technology එක වෙනස් තමයි. ඒ නිසා ඔයා අනිවාර්යෙන් මේක මිලදී ගන්නකොට මේකේ design එක මොන වගේද, screen එකට පාවිච්චි කරලා තියෙන technology එක මොනවද, ඒ වගේම ඔයාට කොයි තරම් battery life එකක් ඕනද මෙන්න මේ දේවල් කියවලා හොඳට තේරුම් අරන් මිලදී ගත්තොත් තමයි ඔයා කැමති smart watch එක ඔයාට මිලදී අරන් පාවිච්චි කරන්න අවස්ථාව හම්බ වෙන්නේ. දැන් වලට තේරෙනවා ඇති තමන්ගේ අතේ තියෙන මුදලට ඒ වගේම මෙන්න මේ වගේ ප්‍රයිස් රේන්ජ් එකක smart watch එකක් ඔයා හොයමින් ඉන්නවා නම් ඔයාගේ smart phone එකත් එක්ක connect කරගෙන වැඩ කරන්න ඔයාට පුළුවන් otc.lk එකට ගිහිල්ලා smart watch කියන category එකට ගිහිල්ලා තමන්ට අවශ්‍ය brand එක තමන්ට අවශ්‍ය මුදල් ප්‍රමාණයට කියන්නේ තමන්ට අවශ්‍ය මිල යටතේ ඒ වගේම තමන්ට අවශ්‍ය features තියෙන smart watch එකක් තෝරගන්න. ඔයාට smart watch එකක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා ඔයාට පුළුවන් නම් පහළ comment section එකෙන් comment එකක් දාන්න. මේ අතරින් වැඩිම like සහ reply එන comment එක තෝරලා මේ වගේ අලුත්ම අලුත් smart watch එකක් ඔයාට නොමිලේ තෑගි දෙන්නත් මම අද වීඩියෝ එකෙන් කටයුතු කරගෙන යනවා. ඉතින් ඒ නිසා ඔයාට පුළුවන් ඇයි ඔයාට smart watch එකක් අවශ්‍ය වෙන්නේ කියලා ටිකක් දිග comment එකක් දාන්න. අනිත් අය ඔයාගේ comment එකට likes ඒ වගේම reply කරොත් ඒ comment එක top comment එක විදිහට උඩට එනවා. එයාට පුළුවන් මේ smart watch එක ඉක්මනින්ම දිනා ගන්න. සුපුරුදු විදිහට මේකට අවශ්‍ය contact details ඒ වගේම website වල links වගේ දේවල් මම පල්ලෙයා comment section එකේ description එකේ දාලා තියෙනවා. ඔයාට පුළුවන් මේ වගේ තවත් videos බලන්න මොකද
මොකද කරන්නේ YouTube එකේ චනුක්ස් බ්‍රෝ කියලා සර්ච් එකක් දාන්න. ඒ වගේම මේ වීඩියෝස් වලට ළඟටම ගෙන්නව ගන්න ඕනේ නම් පහල තියෙනවා කළු පාට subscribe button එක අනිවාර්යෙන් ඒක click කරන්න. notification bell icon එක click කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක කැමති නම් like කරන්න, අකමැති නම් unlike කරන්න, යාළුවන්ට බලන්න share කරන්න. ඊගාව සිංහල geek show එකෙන් අලුත් දේවල් ගොඩක් අරන් ඉක්මනට හම්බෙමු.